අපිට බැරිවෙයිද යුරේනස් මත මේ වගේ ඇවිදින්න? ඔයාටත් එහෙම හිතෙනවද? එහෙනම් ඔයා වැරදි. යුරේනස් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න අයිසියෝදයා. යුරේනස් පිහිටන්නේ පෘථුවේ ඉඳන් කිලෝමීටර් බිලියන 3ක දුරින්. මෙම ග්‍රහලෝකය අධ්‍යයනය කරන්න ගිහින් තියෙන්නේ වොයේජර් 2 යානය විතරයි. නම් කිසිම යානයක් මේ අයිසියෝදයාගේ ඇතුළට ගිහින් නැහැ. ඒක නිසා අපි අද කරන්න හදන්නේ කිසිම අභ්‍යවකාශ යානයක් ගමන් කරලා නැති මේ ප්‍රචණ්ඩකාරී අයිසියෝදයාගේ වායුගෝලය ඇතුළට යන්න. එහෙනම් හැම කෙනෙක්ම ලෑස්ති වෙන්න. ත්‍රාස්‍ය ජනකම චාරිකාවට. අපි යුරේනස් වෙත යන ගමන ඉතා දිගු එකක් වෙන්න පුළුවන්. මේ සඳහා වසර 10ක් පමණ ගත වෙනවා. අපිට සිදු වෙනවා අඟහරු, බ්‍රහස්පති, ඒ විතරක් නෙමේ සෙනසුරු වගේ ග්‍රහලෝක පසු කරගෙන යන්න. ඒ කියන්නේ හිතුවට වඩා කාලයක් යනවා. අපි යුරේනස් වෙතට යනකන් මේ අයිසියෝදයා ගැන විශේෂ කරුණු ටිකක් දැනගමු. යුරේනස් පෘථුවිය වගේ 63 ගුණයක් විශාලයි. ඒ වගේම එය පෘථුවිය වගේ පාෂාණමය ග්‍රහලෝකයක් නම් නෙමෙයි. මෙම ග්‍රහලෝකය ඉහළ වායුගෝලය, පහළ වායුගෝලය, මැන්ටලය සහ හරය ලෙස ප්‍රධාන ලේයර් 4කින් සමන්විත වෙනවා. ඉහළ වායුගෝලය සහ පහළ වායුගෝලය මූලික වශයෙන්ම හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සෑදී තිබෙනවා. ඒ වගේම ඇමෝනියා, ජලය සහ මීතෙන් සුළු වශයෙන්ද අඩංගු වෙනවා. ඉතින් මෙහි තිබෙන මීතෙන් වායුව නිසා යුරේනස් ග්‍රහලෝකය නිල් පාටින් දිස්වෙනවා. යුරේනස්ගේ මැන්ටලය සෑදී තිබෙන්නේ මීතෙන් සහ ඇමෝනියා මිශ්‍ර විවිධ අයිස් සංඝටක වලින්. ඒ වගේම සෙල්සියස් අංශක 5000ක උෂ්ණත්වයක් තිබෙන ආශාන හරයක්ද යුරේනස් ග්‍රහලෝකය සතු වෙනවා. මෙම ග්‍රහලෝකය තප්පරයට කිලෝමීටර් 6.7ක ප්‍රවේගයකින් තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා. එම නිසා මෙම ග්‍රහලෝකයේ දින ගතවීමට යන්නේ පෘථුවිපය 17ක් පමණයි. මං හිතන්නේ අපි දැන් යුරේනස්ට කිට්ටු වෙලා ඉන්නේ. ඒත් එකපාරටම යුරේනස්ගේ වායුගෝලයට ඇතුල් වෙන්න බෑ. මොකද අපිට සිදු වෙනවා යුරේනියන් වලලු හරහා ගමන් කරන්න. ඔව්, සෙනසුරුට වගේම යුරේනස්ටත් අලංකාර වලලු 13ක් තිබෙනවා. බාහිර වලලු ඉතා සීන් අයිස් අංශ වලින් දීප්තිමත් වෙනවා. එම නිසා මේවා හඳුනගන්න ලේසි. නමුත් අභ්‍යන්තර වලලු කළු පැහැති දූවිලි මිශ්‍ර අයිස් වලින් සෑදී තිබෙනවා. එම නිසා මෙම කලාපයේ ගමන් ගන්නකොට අපි ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. කොහොම වුණත් යුරේනස්ගේ නිල් පාට සමග මෙම කළු පැහැති අයිස් කැබලි දිස්වීම සුන්දර දර්ශනයක් වේවි. හරි, අපි දැන් ඉන්නේ යුරේනස්ගේ ඉහළ වායුගෝලයට ආසන්න වෙලා. අපි යානෙන්ම ඇතුළට යනවද? එහෙමත් නැතිනම් ස්පේස් සූට් එක තියෙන නිසා පැනලම බලමුද? මුලින්ම අපිට හමු වෙන්නේ යුරේනස්ගේ ඉහළම වායුගෝලය. මෙහි තිබෙන වලාකුළු අර්ධ වශයෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් සෑදී තිබෙනවා. කොහොම වුණත් මෙම වායුගෝලය තර්මක දුර්ගන්ධයකින් යුක්ත වෙනවා. එම නිසා නිකමටවත් ආශ්වාස කරන්න නම් යන්න එපා. එහෙම වුණොත් ඔයා ෂණිකව මිය යනවා. අපි මෙම වායුගෝල කලාපය පසු කරාට පස්සේ හයිඩ්‍රජන් සහ හීලියම් අඩංගු වායු කලාපයකට ගමන් කරනවා. මේ 82%ක් හයිඩ්‍රජන්, 15%ක් හීලියම් සහ සුළු මීතේන් ප්‍රමාණයක්ද අඩංගු වෙනවා. මෙම වායුගෝලයේ සතුව ඉහළ ඝනකමක් තිබෙනවා. ඒ නිසා අපිට මෙම කලාපය තරමක ආයාසයකින් පසු කරන්නට සිදු වෙනවා. ඔව්, හරියට වායු අතර පීනගෙන යනවා වගේ. මෙම කලාපය සතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -200කට ආසන්න වෙනවා. අපි තවත් ගැඹුරට යනකොට අයිස් බවට පත්තුන වායු ස්පටික සංසරණය වෙන කලාපයක් හමු වෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ ස්පටික මොනවද කියලා? දියමන්ති. ඔව්,
යුරේනස්ගේ පහළ වායුගෝලයේ නිරන්තරයෙන්ම දියමන්ති වැසී ඇති වෙනවා. යුරේනියම් පහළ වායුගෝලය තනි කාබන් සංයෝගයක් වන මීතෙන් බහුලව අඩංගු වෙනවා. මෙම කලාපයේ පවතින අධික පීඩනය නිසා මීතෙන් අණු ඛණ්ඩනය වීමෙන් දියමන්ති නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි, පැයට කිලෝමීටර් 900කට වඩා වේගයෙන් අමන විශාල සුළංගාරා වලටද අපිට මුහුණ දෙන්නට සිදුවෙනවා. එහි ප්‍රබලත්වය කොතෙක්ද කියනවා නම්, පස්වෙනි කාණ්ඩේ සුලිකුණාටුවක් වගේ 4 ගුණයක වේගයක් තිබෙනවා. අපි තවත් පහළට යන විට යුරේනස්ගේ අධික ගුරුත්වය නිසා මාංශ පේශී චලනය කිරීමට නොහැකි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අධික සීතලක්ද තිබෙනවා. අපි මෙම ග්‍රහලෝකයේ හරයට ලංවෙන තරමටම වේගයෙන් වැඩි වෙන දැවැන්ත පීඩනය දරාගන්න පුළුවන් වේ කියලා නම් හිතන්න අමාරුයි. ඊට කලින් අපිව පොඩි වෙලා විනාශ වෙලා යාවි. සමහර විට මෙම අනන්ත පීඩනය නිසා කාබන් මත ගොඩනැගුණු අපේ ශරීරය දියමන්ති බවට පත් වෙලා යුරේනස්ගේ හරයට ඇදගෙන වැටේවි. අපේ සෞර ග්‍රහ මණ්ඩලය අතිවිශාලයි. ඒක නිසා අපි ගවේෂණය කරපු නැති ග්‍රහලෝක ඕන තරම් තිබෙන්න පුළුවන්. එහෙනම් අපි මීළඟට යන්නේ මොන ග්‍රහලෝකය බලන්නද? ටයිටන්, සෙනසුරු, බුධ? මට නම් කිසිම අදහසක් එන්නේ නැහැ. හරි, ඔයාලම කියන්නකෝ අපි මීළඟට යන්න ඕන ග්‍රහලෝකය මොකක්ද කියලා. ඊට පස්සේ අපි මේ වගේම බිහිසුණු චාරිකාවක් යමු. එතෙ ඔයාලා සෑම දිනෙකටම සුබම සුබ දවසක්.